හෙදසේවේ වෙනුවෙන් සුබසාධනේ. ඔබතුමාලා හිතනවාද ප්‍රමාණාත්මක විදිහට ලැබෙනවා කියලා? ඇත්තටම ප්‍රමාණාත්මක නැහැ. කාරී පැහැදිලි. සුබසාධනය සෞඛ්‍ය සේවාව ඇතුලේ නැති නිසාම වෘත්තීය සමිතිය අපි සුබසාධනේ හදලා තියෙනවා. වෘත්තීය සමිතිය ඇතුලේ අපි සුබසාධක සංගම් හදලා ස්පෝර්ට්ස් ටූර්නමන්ට් වගේ දේවල් නිර්මාණය කරලා, ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ මනස වෙනස් තැනකට ගේන්න. දැන් ඉතිහාසයේ නර්ස් කෙනෙක් ගත්තම දවස් 14ක් අනිවාර්ය නිවාඩු දුන්නා. අනිවාර්ය නිවාඩු. වර්ෂයකට අවස්ථා දෙකක්. එහෙම දෙන්නේ මේක අමාරු වෘත්තියක්. ඒ අමාරු වෘත්තිය දිගටම නිගලන එකට මානසිකව අමාරුයි. ඔබ කියපු විදිහටම පවුලේ කටයුතු, දරුවන්ගේ කටයුතු ඒවා නතර වෙනවා, අමාරු වෙනවා. ඒක නිසා මානසිකව යම් සන්තෘෂ්ටියකට පත් වෙලා එන්න, ඔබ නිදහසේ ඉඳලා එන්න කියන එක තමයි බලහත්කාර, කියන්නේ බලෙන් නීතියක් ගෙනාව නිවාඩු දෙනවා. අද කෙටි නිවාඩුවක්, ෂෝට් ලිව් එකක් ගන්නවත් හැකියාවක් නිදි තත්ත්වයක තියෙනවා. ඉතින් ඒ වගේම දැන් දරුවෝ ඉන්න අම්මා කෙනෙකුට දරුවෝ දාලා ගෙදර එන්න බැරි නම් ඒ දරුවෝ තියාගන්න රෝහලක තැනක් නැහැ. ඩේ කෙයා සෙන්ටර්ස් වගේ රෝහල්වල ඉතාම අඩුයි. ඒව හදන්න කියලා අපි යෝජනා කරාට ඒවට ලොකු අවධානයක් තිබුණ නැහැ. ඒව හදන්න ඕනේ ඇත්තටම. ලෝකෙ එහෙම තමයි තියෙන්නේ. ලෝකෙ මේ සේවාව ගන්නේ ඒ අවශ්‍ය තත්ත්වයන් සම්පූර්ණ කරලා. එතකොට නර්ස් කෙනෙක් විදියට එන දරුවෙකුට හැඟීමක් එනවා, මම ආරක්ෂිතයි මේ රට ඇතුලේ. මගේ වෘත්තිය ආරක්ෂිතයි, මගේ දරුවෝ ආරක්ෂිතයි, මගේ පවුල ආරක්ෂිතයි කියලා. ඒ හැඟීම දෙන්න ඕන රටක් විදියට. දුන්නොත් අය තෘප්තිමත් මේ සේවාව දෙනවා. එහෙම නැත්තම් වෙන්නේ ළමයා ගැන හිතලා, පවුල ගැන හිතලා, ස්වාමි පුරුෂයා ගැන හිතලා තමයි මේ සේවාව කරන්නේ. හොඳයි ඒක. සාධාරණයි. හොඳයි දැන් එක දණකදී ඔබතුමාල්ම කියනවා 34000 ඉන්න 55000ක සේවාවක් කරන්න කියලා. 3 දිනක් ඉන්න තැනක දෙන්නයි වැඩ කරන්නේ. එතකොට අඩුම ගාන ෂෝට් ලිව් එකක්වත් දාලා යන්න බැරි වෙන්න පුළුවන්. දරුවෝ අසනීප වුණයි කියලා කිව්වා. සමහර දරුවෝ එක්සිඩන්ට් එකක් වුණා කියලා කිව්වා. දැන් ඔබතුමා සඳහන් කළ සුබ සාධනය ඔබතුමාලගේ සුබ සාධක සංගම් හරහා සිද්ධ කරනවා කියලා. ඒක ප්‍රමාණවත් නැහැනේ. රජයේ මැදිහත්වීමක් යම්මා කරන්නේ සිද්ධ වෙන්න ඕනේ. ඔබතුමාට බැරිද ධර්ණ තනතුරත් එක්ක ජනාධිපතිවරයාත් එක්ක සහ අදාළ අංශත් එක්ක කතා කරන්න අඩුම ගාන අපි නියම ව්‍යාපෘතියක් විදිහට හරි ජෙනරල් හොස්පිටල් එකෙන් ළමා රෝහලෙන් පිළිකා රෝහලෙන් කාන්තා රෝහල් ටිකෙන් සොයිසයිකෙන් කාසල්ලකින් අපි පටන් ගමු කියලා යෝජනාවක් කරගෙන ඉන්නවත් බැරිද? ඔව් ඇත්තටම ඒක වැදගත් කාරණයක්. දැන් ලෝකයේ දියුණු රටවල රෝහල් විතරක් නෙමෙයි, රෝහල් කියන්නේ නගරයක්. ඇත්තට ඒ කියන්නේ රෝහල ඇතුලේ තමන්ගේ දරුවට ඉන්න තැනක් දීලා තියෙනවා. ඊළඟට තමන් සේවය අවසන් කරාන් පස්සේ ගෙදරට අරගෙන යන්න ඕන අත්‍යවශ්‍ය දේවල් ටික රෝහල ඇතුලේ ගන්න පුළුවන් තැන් හදලා තියෙනවා. අපේ රටේ පෞද්ගලික රෝහල සමහර තැන්වල ඒවා තියෙනවා. අපිත් කොරෝනා වෙලාවේ පෞද්ගලික රෝහල ඒ ආයතන සමහර තැන්වල බඩු ගත්තා. ඉතින් මේ වගේ නිර්මාණාත්මක දේවල් රට ඇතුලේ කරන්න ඕනේ. අද මේ අලුතෙන්ම හිතන දෙයක් නෑ. ඒ ලෝකේ තියෙන දේවල් රට ඇතුලේ තියෙන දේවල්. ඒවට ටිකක් ඒවට ඉතින් ආර්ථික වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ඕන. නමුත් ඒවා මේ අත්‍යවශ්‍යම කාරණා. දැන් අපි දැක්ක කෝවිඩ් වලදී නර්ස් කෙනෙකුට ඩියුටි යන්න බෑ. ඩියුටි ඉවරේලා යන්න බෑ. කෝවිඩ් එක ඊළඟට වෛරසය අරගෙන ගෙදර යනවා. පැය 6කින් හැමදාම යන්න එන්න ගියොත් එහෙම. ඊළඟ ස්වාමි පුරුෂයාට දෙනවා. වැඩි මහල්ලා හිටියොත් මේ වය වෘදා හිටියොත් ඒගොල්ලන්ට දෙනවා. ඒගොල්ලෝ මැරෙනවා. ඒතකොට ඒක නිසාම රෝහල ඇතුලේ තියාගත්තා. දවස් 14ක් නර්ස් කෙනෙක් රෝහල ඇතුලේ තියාගත්තා. දවස් 7ක් තියාගත්තා. ගෙදර යන්න දුන්නේම නැහැ. එතකොට දරුවෝ පවුලේ අය අම්මා තාත්තා ඉතින් ඒ වගේ තත්ත්වයක නිකන් හිතන්නේ ඒක විතරක් නෙමෙයි. දැන් මේ අවුරුද්ද සිංහල අවුරුද්ද හැමෝම සැමරුවා. හැමෝම මේ තමන්ගේ ඥාතින්ගේ ගෙවල් වල විනෝද වෙනවා. නමුත් සිංහල අවුරුද්දේ නොනගතේ වෙලාවෙත් නර්ස් කෙනෙක් රෝහලේ ඉන්න ඕන, රාජකාරී කරන්න ඕන. ඇයට නොනගතේදී හෝ එහෙම නැත්නම් අර කෑම කන වෙලාවේ මේ නැකත් වෙලාවේ ගෙදර ඉන්න හැකියාවක් නැහැ. ඔය ඔක්කොම සමන්රත්නප්‍රිය දන්නවනේ. ඉතින් මොකද්ද කරන්නේ? ඔකට උත්තරයක් නැහැ. හරි පැහැදිලි. දැන් මෙහෙමයි. ඉතින් ආණ්ඩුව මේ ගැන කල්පනා කරලා වැඩ කරන්න ඕන. පැවති ආණ්ඩුවල වරපතල අඩුපාඩු වන් හරි දැන් ඕන තමයි. මම කියන්නේ දැන් ඔබතුමාලා ඕන කියන කණ්ඩායමේ නියෝජනයක් නේ ඔබතුමන්. ඔව්. ඔය අතරමේ මෙහෙමයි. දැන් මේ වෙලාව ඔය සියලු පහසුකම් නිර්මාණය කරගන්න පුළුවන් වෙලාවක් නෙමෙයිනේ. දැන් අපි අයි හාල් කිලෝ 10 ගානේ 124කට දෙන්නේ. ඒ කියන්නේ අන්ත දුප්පුතුන් බවට පත් වෙච්ච 128ක් මේ රටේ ඉන්නවා. ඊළඟට ඇයි අපි රුපියල් 15000 ගානේ 104කට දෙන්නේ? 8500 ගානේ 5000 ගානේ 2500 ගානේ 128කට දෙන්නේ. ඒ කියන්නේ රැකියා අහිමි වෙච්ච 105ක් ලෝක බැංකුව කියන විදිහට ලංකාවේ ඉන්නවා. මේක අවබෝධ කරගන්න එපැයි. හෙදසේවා මේක අවබෝධ කරගෙන ඉන්නේ. ඔබේ ප්‍රශ්නේ සාධාරණයි. ওই ප්‍රශ්නේ අපි නගපු එකක්, ඒ වගේම හෙදසේවාවත් නගන එකක්. හැබැයි මේ වෙලාවේ අපේ මූලික අවස්ථාව තියෙන්නේ රටේ මිනිස්සු බේරගෙන, රටේ මිනිස්සු ජීවත් කරමින් මේ රට ඉස්සරහට අරගෙන යන්න. ඒක හෙදසේවාව තේරුම් ගත්ත හින්දා තමයි මේ අරගලයෙන් පස්සේ ආපු, කියන්නේ કૃතිම අරගල වලට සම්බන්ධ නොවුනේ. සම්බන්ධ වුන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ වගකීමෙන් වැඩ කරා. වගකීමෙන් වැඩ කරන පිරිස් වලට නියමාකාරයෙන් සලකන්න ආණ්ඩු දැනගන්න ඕන. මේ ආර්ථික අර්බුදයේ ටික ටික ලිහෙනකොට ඒ අවශ්‍ය පහසුකම් දෙන එක, සුබ සාධන පහසුකම් මේවා, වැටුප් සහ දීමනා වැඩි කිරීම මේවා, වෘත්තියක් විදිහට සංවර්ධනය කරන්න අවශ්‍ය අවස්ථා සම්පූර්ණ කරන එක ආණ්ඩු වගකීමක් විදිහට තියෙනවා. අපිත්
ආණ්ඩුවේ කණ්ඩායම් විදියට එළියේ ඉන්න කණ්ඩායම් විදියට පුරවැසියෝ විදියට මේ දෙපැත්ත වගකීම අපිට තියෙනවා. ඒකද අපි අනිවාර්යයෙන් මේ වගකීම ඉෂ්ට කරනවාමයි මේ මොහොතේ වර්තමාන ආර්ථික අර්බුදය ඇතුලේ අපේ වෘත්තීය සංවර්ධනයේ තමයි අංක එක තියන්න වෙන්නේ. මොකද කියන්නේ මුදල් වැඩිපුර නොයන දැන් වැටුප් පැඩිගිරීමක් කිව්වොත් ප්‍රායෝගික නැහැනේ. දැන් අපි පේයින් ටැක්ස් එක උපයන විට බද්දාඩු කරන කියලා මෙරට වෘත්තිකය පාරට බැස්සා. ප්‍රශ්න පත්‍ර නොබල හිටියා විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු වැඩක් වුණාද? වැඩක් වුණේ නැහැ. කියන්නේ මම අර කිව්වනේ පස්මහා බැලුම් බලලා බුදුහාමුදුරුව බුදුරණා වගේම අපි වෘත්ති සමිති නායකයෝ විදියට අපි බලන්න ඕන කාරණා බලලා තමයි සටන් ක්‍රියාමාර්ග ගන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලෙන් බොහොම අමාරුවෙන් කළමනා කරගෙන බිලියන 2.9ක් අනුමත කරනකොට ටැක්ස් එක වෙනස් කරන්න මේ වෙලාවෙ බෑ. හරි පැහැදිලිනේ. ජූලි මාස වෙනකන් ඉන්න, සැප්තැම්බර් වෙනකන් ඉන්න කියද්දි ක්‍රියාමාර්ග ගත ප්‍රතිඵල නැහැ.